ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න. 2023 ජූනි 7 වනදා ඇදහිල්ලේ ප්‍රකාශයන්. මාගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ සැලසුම් විශිෂ්ට බව මම ප්‍රකාශ කරමි. උන්වහන්සේ මාගේ පියවර මෙහෙයවයි. ඒ කෙසේ ද යන්න මා නොදන්නා නමුත් මාගේ තත්ත්වය දෙවියන් වහන්සේට පුදුමයක් නොවන බව මම දනිමි. උන්වහන්සේ සෑම පියවරක්ම මාගේ යහපත වෙනුවෙන් සකස් කර ඇත. උන්වහන්සේගේ නිවැරදි කාලය තුළ මට සෑම දෙයක්ම ලැබෙන බව මම ස්ථීරව දනිමි. මේ මාගේ ප්‍රකාශයයි. දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාප උච්චාරණය. ක්‍රිස්තුස් වහන්සේ තුළ සියලුම තත්ත්වයන් පාලනය කිරීමට සහ ආධිපත්‍යයට මට කරුණාව සහ හැකියාව ලබා දී ඇත. මා ශක්තිමත් කරන ක්‍රිස්තුස් වහන්සේ තුළින් මට සියල්ල කළ හැකිය. මා තුළ ජීවත් වන ක්‍රිස්තුස් වහන්සේ මාගේ දිව්‍ය සෞඛ්‍ය සමෘද්ධිය සාර්ථකත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සහතිකයයි. දෙවියන් වහන්සේට ආශිර්වාද වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි. මම ශක්තිමත්, මම සෞඛ්‍ය සම්පන්නයි, මම ආශිර්වාදිතයි, මම පොහොසත්, මම බල සම්පන්නයි, මම අභිෂේකලත් කෙනෙක්, මම නිදහස්, මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක්, මම දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍ය වර්ගයාගේ අනුග්‍රහය ලබා ඇත. මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි. මම වටිනා බීජයකි. මම ස්වාමින් වහන්සේගේ නිවසෙහි සරුපල ඇති පොළවෙහි පැල කර ඇත. මම මාගේ ස්වාමින් වහන්සේගේ භූමියේ ඇති තල්ගසකට සමානව සරුසාර වේ. මම නිසි සමයේදී බහුල ලෙස පළ දරයි. මම ස්වාමින් වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පිරිහරිතයකි. මම වැඩිහිටිවියේදී පවා නැවුම් සහ ජීවිතයෙන් පිරී ඇත. මම කොළ පරවී නොයන ගසකට සමානය. යේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සැමදේ සරුසාර වේ. යේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ. මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ලබා ගනිමි. මම ආත්මික ජීවියකි. මගේ ආත්මයට ප්‍රාණයක් ඇත. මගේ ආත්මය සහ ප්‍රාණය ශරීර රාමුව තුළ ජීවත් වේ. මගේ ආත්මය මගේ ප්‍රාණයට අනකරයි. මගේ ප්‍රාණය සවන් දෙයි, උපදෙස් ලබා ගනි. මගේ ශරීරයට උපදෙස් දෙයි, මගේ ශරීරය අවනත වේ. යේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි. දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය සෑම විටම මාගේ ජීවිතය තුළින් පැහැදිලිව ප්‍රකාශ වේ. මම මගේ ශරීරයේ සෑම කොටසකම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ සිත මෙන් එකඟ වීමට මම මගේ සිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පිළිගැසීමට මම මගේ සිතට අණ කරමි. මම මගේ කණ්ඩරාවලට සාස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි. මම මගේ මාංශ පේශීන් සහ අස්ථිබන්ධන කොටස් වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මගේ පෙනහළු හා පටකවලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි. මම මගේ වකුගඩු අක්මාව සහ අග්න්‍යාශයට නිවැරදිව ක්‍රියා කරනමින් වදාළමි. මාගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත. මාගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ පෙළ ගැසී සවිමත්ව ස්ථීරව ඇත. මාගේ සියලුම අත්පා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි. මාගේ ඇස් පැහැදිලිව හා දෝෂ රහිතව පෙනෙන අතර මාගේ කන් ඇසීම ඉතා තියුණු ලෙස ක්‍රියා කරයි. අලුත් උපන් බිරිඳකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වයෙන් මාගේ සම මෘදුයි නිරෝගී. මාගේ හිසකෙස් තදින් හිසට යාවි ඇත. මම මගේ හිසකෙස් හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් ෆසිලයන්ට අණ කරමි. මාගේ දත් වීදුරු මස් හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපියුම නිරෝගීව ශක්තිමත්ව සහ නිවැරදිව ක්‍රියා කරයි. මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන හුවමාරුව එකිනෙකා සමග එකඟතාවයකින් යුක්තව ක්‍රියා කරන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායි කාර්යයන් ඉටු කරයි. මාගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණය උරා ගැනීමේ හැකියාව ඇති අතර සියලුම ආහාර ශරීරගත වූ පසු අපද්‍රව්‍ය නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ. මම සියලු වර්ගවල ඇබ්බැහිකම්, මත්පැන්, නිකොටින්, මාත්‍රාව්‍ය, අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පාන ගැනීම, තාක්ෂණය, මාධ්‍ය, කල් දැමීම, ඕපාදූප,
කම්මැලිකම, අධික ලෙස නිදා ගැනීම, උදාසීනකම, ක්ෂණික ආසාව නිසා මිලදී ගැනීම යනාදිය සහ සෑම වර්ගයකම වහල් භාවයන් තුළින් වින්දනය ලැබීම, ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරුවීමට යොමු කරමි. යේසුස් වහන්සේ කෙසේද මමද එසේම වෙමි. දෙවියන් වහන්සේ මෙයු සෑම දෙයක්ම මට ජීවය සෑසෝය වේ. එබැවින් ආහාර දූවිලි සතුන් වලින් දේවල් වලින් එන ශරීරයට හානි කරන සෑම දෙයකටම මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ ලෝක පද්ධතියේ පාලනය මගේ අතරපත් කර ඇත. මාගේ ප්‍රජනක පද්ධතිය උපරිම ප්‍රමාණයෙන් ශුක්‍රාණු නිපදවයි. පහසුවෙන් ගමන් කර ඒ නිවැරදිව තැන්පත් කරයි. මාගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි. උපත දක්වා කලර රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දිවන් වහන්සේ මැයු අයුරින්ම මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම සෑම පටකයක්ම නිසිලෙස ක්‍රියා කරන අතර ජෙසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ කිසිදු අසාමාන්‍ය ක්‍රියා කිරීමක් ඇති නොවීමට මම අන කරමි. ආමේන්. මාගේ ශරීරයේ සෑම සෛලයකම ඇති විදුලි තරංග හා රසායනික අනුපාත සමගියෙන් හා සම්බරව පවතින ලෙසත් නරක සෛල ජීර්ණය කිරීමටත් මම අන කරමි. මාගේ සම්පූර්ණ ශරීර රාමුව රසායනික ක්‍රියාවලියන් සහ මානසිකත්වය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පරිපූර්ණ වේ. මහිමය වේවා. හාලෙලූයා. ආමේන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. සාමය වේවා.